අයිබෝන් දුබුදේ YK Education channel එකට ඔබ ඉතාම ගෞරවයෙන් සහ ආදරෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න යන්නේ ශිෂ්‍යත් විභාගෙට ඕගලන්ට එන අමාරු ගණිත ගැටලු කිහිපයක්. අපි බලමු මේ ගණිත ගැටලු කොහොමද විසඳන්නේ කියලා. අපි යම් පළවෙනි ගාන. මුලින් අපි බලමු පළවෙනි ගාන. පරිප්පු ග්‍රෑම් 500ක මිල රුපියල් 120කි. සීනි ග්‍රෑම් 250ක මිල රුපියල් 60කි. පරිප්පු ග්‍රෑම් 500ක මිල රුපියල් 120යි සීනි ග්‍රෑම් 250ක මිල රුපියල් 60යි. අපෙන් අහන ප්‍රශ්නේ පරිප්පු කිලෝග්‍රෑම් එකක් හා සීනි කිලෝග්‍රෑමයක් සඳහා වැය වන මුළු මුදල සොයන්න කියලා තියෙනවා. මේ බලන්න අපි මුලින්ම දැනගන්න ඕනේ කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්. එහෙනම් කිලෝග්‍රෑමයක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක් කියන එක අපි මුලින්ම දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු දැන් අපිට දීලා තියෙන්නේ පරිප්පු ග්‍රෑම් 500ක මිල දීලා තියෙන්නේ. නේද? පරිප්පු ග්‍රෑම් 500ක මිල රුපියල් 120යි. සීනි ග්‍රෑම් 250ක මිල අපිට දීලා තියෙනවා රුපියල් 60යි කියලා. මම ඒකක පස්සේ දානවා. 60යි කියලා දීලා තියෙනවා. හොඳයි මම මේ භාජනයක් ගත්තා. භාජන දෙකක් ගත්තා. මේ භාජනයට දාන්න පුළුවන් හරියටම ග්‍රෑම් 1000යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකයි. එහෙනම් ග්‍රෑම් 500ක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ හරිය අඩක් නේද? හරිය අඩ. දැන් මේක සම්පූර්ණ එකක් නම් මේකෙන් හරිය අඩක් තමයි ග්‍රෑම් 500ක් කියලා කියන්නේ. එතකොට මට කිලෝග්‍රෑමයක් හදන්න ඕගොල්ලෝ දන්නවා දැන් මේ වගේ කීයක් දාන්න ඕනද කියලා මේ ග්‍රෑම් 500ව කීයක් දාන්න ඕනද කිලෝග්‍රෑමේ හදන්න? ග්‍රෑම් 500ව දෙකක් දාන්න ඕන. එහෙනම් මට පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල ගන්න පුළුවන් කොහොමද? 120ව දෙකක්. 120ව දෙකක්. නේ ඒ කියන්නේ 120 දෙකෙන් ගුණ කරලා. 120 දෙකෙන් ගුණ කරලා මට ගන්න පුළුවන් පරිප්පු කිලෝග්‍රෑම් එක මිල. එහෙනම් 120 දෙකෙන් ගුණ කරන්න දෙවරක් බිංදුවයි දෙවරක් දෙක හතරයි දෙවරක් එක දෙකයි. එහෙනම් ඔන්න එනවා මිල පරිප්පු කිලෝග්‍රෑම් එක මිල එනවා රුපියල් 240. මම පස්සේ ඒකක දාන්න. නැත්තම් දාගමු ඒකට. ආ දැන් සීනි ග්‍රෑම් 250ක මිල දීලා තියෙනවා. දැන් මේකේ දාන්න පුළුවන් කිව්වේ අපි ග්‍රෑම් 1000ක් විතරයි. එහෙනම් සීනි ග්‍රෑම් 250ක් කියලා කියන්නේ හරිය අඩකුත් නෙමේ හරිය අඩෙන් හරිය අඩ. ඒ කියන්නේ කාලා නේද? මේ විදියට කොට මං ඇඳලා. එහෙනම් මේකේ දාන්න පුළුවන් 250. එහෙනම් 500 කරන්න තව 250ක් දාන්න ඕනේ නේ. එහෙනම් 750 කරන්න තව 250ක් දාන්න ඕනේ. 1000 වෙන්න තව 250ක් දාන්න ඕනේ නේද? එහෙනම් 250ම 30ක් දැම්මාමද 1000 වෙන්නේ? 250ම 4ක්. එහෙනම් මට සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? කිලෝග්‍රෑමයක මිල සොයන්න 60 4ෙන් ගුණ කරා. එහෙනම් ගුණ කරමු. 4 වරක් බිංදුව බිංදුවයි 4 වරක් 6 24යි. ඔන්න එතනත් ඥාන එනවා රුපියල් කීයක්ද 240ක් කියලා ගන්න එනවා. දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි පරිප්පු කිලෝග්‍රෑමයක සහ සීනි කිලෝග්‍රෑම් එකක මිල කීයද කියලා. මේ දෙකටම යන මුළු වියදම අහන්න අපි. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ දෙක එකතු කරන්න. එහෙනම් මම එකතු කරනවා මේ 240යි මෙතනත් 240යි ওই දෙකම එකතු කරමු. එකතු කරාට පස්සේ එනවා 0.44 8යි 2යි 2යි 4යි. හරි. එහෙනම් ඔන්න මිලක් එනවා රුපියල් 480ක්. ඔක 480ක්. දැන් අපිට මේක වෙන් කරන්න ඕනේ සත වෙන් කරලා තියන්න ඕනේ. අනිවාර්යයෙන්ම සත වෙන් කරලා තියන්න ඕනේ. ওই විදිහට අපිට උත්තරය අවසන් කරන්න පුළුවන්. එහෙනම් පරිප්පු කිලෝග්‍රෑමයක් සහ සීනි කිලෝග්‍රෑම් එකක් මිලදී ගන්න. මෙයාට වැය වෙන මුදල මුළු මුදල රුපියල් 480ක් වෙනවා. රුපියල් 480ක් වෙනවා. හොඳයි අපි දෙවෙනි ගාන්ටය නැ දෙවෙනි ගාන බලමු. සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 166යි. හරි. සහල් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500ක මිල අහනවා අපි. දැන් අපිට सिद्ध වෙනවා මේකේ කිලෝග්‍රෑම් එක මිල දීලා තියෙනවානේ. ග්‍රෑම් 500ක මිල මුලින්ම සොයා ගන්න වෙනවා. හොඳයි අපි බලමු ග්‍රෑම් 500ක මිල සොයා ගන්න විදිය.
දැන් ඒකෙත් අපි දැනගන්න ඕනේ කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්. කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්. මම මෙතන ඇඳගත්තා ග්‍රෑම් 1000 පාජන දෙකක්. මේ තියෙන්නේ ග්‍රෑම් 1000ක් දාන්න පුළුවන් පාජන දෙකක්. එතකොට ඔයගොල්ලෝ දන්නවා කිලෝග්‍රෑම් එකක මිල 166යි නේද? 166. ඕනනම් කිලෝග්‍රෑම් එකක මිල. මේ දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් එකක මිල 166යි කියලා දීලා තියෙනවා. 166යි කියලා දීලා තියෙනවා කිලෝග්‍රෑම් එකක මිල. දැන් ග්‍රෑම් 500ක් කිලෝග්‍රෑම් එකක් හරියටම දෙකට බෙදුවම තමයි ග්‍රෑම් 500ක් එන්නේ. එහෙනම් ග්‍රෑම් 500ක මිල අපිට හොයන්න සිද්ධ වෙනවා. කොහොමද අපි ග්‍රෑම් 500ක මිල හොයාගන්නේ? දැන් ඔයගොල්ලන් තේනවා 500 එන්නේ කිලෝග්‍රෑම් එක දෙකට බෙදුවම. කිලෝග්‍රෑම් එක දෙකට බෙදුවම 500. ඒ කියන්නේ අපිට මේ 166ක් දෙකට බෙදන්න වෙනවා නේ? එහෙනම් මම 166 දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදනවා. 166 දෙකෙන් බෙදනවා. එකට නැහැ බිංදුවයි නේද? බිංදුව අරක් දෙක බිංදුවයි ඉතුරුයි එකක්. මේ 6 පහලට ගන්නවා 16ට 2ව 8යි. 8 වරක් 2 16යි ඉතුරු නැහැ. මේ 6ත් පහලට ගන්න. 6ට 2ව 3යි. 3 වරක් 2 6යි ඉතුරු නැහැ. එහෙනම් ඔන්න අපිට එනවා සහල් ග්‍රෑම් 500ක මිල. ඒ කියන්නේ දැන් මේ 166 හැදෙන්නේ මේ 80 83ව 2 එකතු වුණාම. හරිනේ 3යි 3යි 6යි 8යි 8යි 16යි. එහෙනම් 83 ඒව දෙකක් එකතු කරාම තමයි 166 හැදෙන්නේ. එහෙනම් මට ඕනේ සහල් කිලෝග්‍රෑම් එකයි. සහල් කිලෝග්‍රෑම් එකයි මෙතනින් ග්‍රෑම් 500යි ඕනේ නේද? ග්‍රෑම් 500යි. මෙතනින් සහල් කිලෝග්‍රෑම් එකයි මෙතනින් 500යි. එහෙනම් මට සිද්ධ වෙනවා මේ 166යි 83යි එකතු කරන්න. එහෙනම් 166යි හරි 83යි එකතු කරමු. 166 83 එකතු කරමු. 6 6යි 3යි 9යි 8යි 6යි 14න් 4 දානවා එකක් ඉතු මේ කුඩි ලියාගත්තා 1යි 1යි 2යි ඔන්න ලැබෙනවා පිළිතුර 249 කියලා පිළිතුරක් ලැබෙනවා. එහෙනම් මෙතන 7වෙන් කරමු රුපියල් කියලා ඒකකේ දාමු අවසාන උත්තරේට ඉරි දෙකක් ගන්න. හොඳයි අපි අවසන් කරේ දෙවෙනි ගාන. අපි අවධානය යොමු කරමු තුන්වෙනි ගානට. මොකද දෙවෙනි ගාන බලමු. පරිප්පු කිලෝග්‍රෑම් එක මිල රුපියල් 220කි. සීනි කිලෝග්‍රෑම් එක ග්‍රෑමයක් පරිප්පු කිලෝග්‍රෑම් එකට වඩා රුපියල් 19ක් අඩුය. සීනි කිලෝග්‍රෑම් එක පරිප්පු කිලෝග්‍රෑම් එකට වඩා රුපියල් 19ක් අඩුය. අපෙන් අහන්නේ ප්‍රශ්නේ මොකද්ද? පරිප්පු කිලෝග්‍රෑමයක් සහ සීනි කිලෝග්‍රෑමයක් සඳහා වැය වෙන මුළු මුදල සොයන්න. එහෙනම් අපිට කියනවා පරිප්පු කිලෝග්‍රෑමයකුයි සීනි කිලෝග්‍රෑමයකුයි සඳහා වැය වෙන මුළු මුදල හොයන්න කියලා. අපි බලමු මේ වගේ ගාණක් හදන්නේ කොහොමද කියලා. හොඳයි අපි තුන්වෙනි ගාණට අවධානය යොමු කරමු. පරිප්පු කිලෝග්‍රෑම් එක මිල රුපියල් 220කි. සීනි කිලෝග්‍රෑම් එකක් පරිප්පු කිලෝග්‍රෑම් එකට වඩා රුපියල් 19ක් අඩුයි කියලා අපිට කියනවා ගන්න. අපෙන් අහනවා පරිප්පු කිලෝග්‍රෑම් එකක් සහ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වැය වෙන මුළු මුදල කීයද කියලා අපෙන් අහනවා. හොඳයි අපි බලමු මේ ගාණ හදන්නේ කොහොමද කියලා. එහෙනම් පරිප්පු කිලෝග්‍රෑම් එක මිල අපි සටහන් කරගන්න ඕනේ මුලින්ම. පරිප්පු අපි සටහන් කරගමු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 220යි. හරිද? පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 220යි. දැන් සීනි කිලෝග්‍රෑම් එකක් පරිප්පු වලට වඩා 19ක් අඩුයි. රුපියල් 19ක් අඩුයි. එහෙනම් අඩුයි කියලා කියන්නේ නම් අපි අඩු කරමු. එහෙනම් අපි සීනි කිලෝග්‍රෑම් එක හොයන්න මොකද කරන්න ඕනේ? සීනි කිලෝග්‍රෑම් එකක් වෙන්නේ පරිප්පු වලට වඩා 19ක් අඩුයි. පරිප්පු කිලෝග්‍රෑම් එක මිල දීලා තියෙනවා රුපියල් 220ක් කියලා දීලා තියෙනවා. හැබැයි ඊට වඩා 19ක් අඩුයි. එහෙනම්
මම කරන වැඩේ මේ 19 අඩු කරලා දාන්න. දැන් ඔකට දන්නවා මේ බිංදුවෙන් 9ක් අඩු කරන්න බෑ මේ පැත්ත එකක් ඉල්ල ගන්න ඕනේ. එතකොට මෙතන තියෙන දෙකෙන් එකක් මෙහෙට යනවා. එතකොට මෙතන 10 වෙනවා මෙතන 1 වෙනවා. දැන් අපි අඩු කරමු. 10ෙන් 9ක් 1යි 1ෙන් 1ක් බිංදුවයි මෙතන 2 සල්හැලි. එහෙනම් ඔන්න ආවා සීනි කිලෝග්‍රෑමයක මිල අහනවා. මිල ආවා. සීනි කිලෝග්‍රෑමයක මිල ආවා කීයද? 201ක් කියලා ආවා. දැන් අපිට සිද්ධ වෙන්නේ පරිප්පු කිලෝග්‍රෑම් එකක් සහ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වැය වෙන මුළු මුදල් හොයන්න. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මුළු මුදලක් ගැන කියනවා නම් ඔය දෙක එකතු කරන්න ඕනේ. මුළු මුදලක් ගැන කියනවා නම් අපි ඔය දෙක එකතු කරන්න ඕනේ. එහෙනම් අපි එකතු කරමු. 220යි සීනි කිලෝග්‍රෑම් එක මිල රුපියල් 201යි එකතු කරමු. පහළට ලියලා එකතු කරමු. මෙන්න එකතු කිරීම ලකුණු. බිංදුවයි 1යි එකතු කරාම 1යි 2යි බිංදුවයි එකතු කරාම 2යි 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 එකතු කරාම උත්තරයක් ලැබෙනවා 4ක් කියලා. එහෙනම් අපිට පිළිතුරක් ලැබෙනවා රුපියල් 421යි 7 වෙන් කරන්නම ඕන. රුපියල් 421යි කියලා පිළිතුරක් ලැබෙනවා. ඔය අවසන් කරේ අපි 3 වෙනි ගාන. අපි යන් 4 වෙනි ගාන. අතරවෙනි ගානේ අපිට කියන්නේ සමචතුරස්‍රයක පරිමිතිය මීටර 20ක් කියලා දීලා. අපෙන් අහනවා එහි පාදයක දිග කීයද කියලා. සමචතුරස්‍රයක පරිමිතිය දීලා තිනවා මීටර 20ක් කියලා එහි පාදයක දිග අපෙන් අහනවා. හොඳයි අපි හදමු ගාන. හොඳයි මම සමචතුරස්‍රයක් ඇඳ ගන්නවා මුලින්ම. සමචතුරස්‍රයක් කියන්නේ අපි ඇඳ ගන්න එපා. මේ තියෙන්නේ සමචතුරස්‍රයක්. පාද හතරම දිගින් සමාන. අපිට මේ දිගින් සමාන බව මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. තල රූපයක් අපි හඳුන්වන්නේ මොකක් කියලාද? සමචතුරස්‍රයක් කියලා හඳුන්වනවා. පාද හතරම දිගින් සමානයි. එතකොට මේ තීර්සේ කෝණය මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. එතකොට ඔන්න ඔයගේ තල රූපයක් අපි හඳුන්වන්නේ සමචතුරස්‍රයක් කියලා. මේකේ පරිමිතිය දීලා තියෙනවා. පරිමිතිය කියලා කියන්නේ මේකේ වටේ දිග. එහෙනම් මේ වටේට පාද හතරකින් වට වෙලා තියෙනවා කියලා පේනවා. ඒ පාද හතරේ දිගේ එකතුව තමයි මේ පරිමිතිය කියලා කියන්නේ. එහෙනම් අපෙන් අහන්නේ එක පාදයක දිග. පාද හතරක් තියෙනවා කියලා දැන් දන්නවනේ. 1යි 2යි 3යි 4යි. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ පාද හතරේ මුළු දිග තමයි 20 කියලා කියන්නේ. එහෙනම් අපි එක පාදයක දිග හොයන්න මේ 20 4ෙන් බෙදන්න ඕනේ. 20 4ෙන් බෙදන්න ඕනේ. හොඳයි අපි බෙදමු. 2ට නැහැ. බිංදුවයි 4යි 2ට 4 ඒවා නැහැනේ. බිංදුවයි බිංදුව අරක් 4 බිංදුවයි ඉතුරුයි 2ක්. මේ බිංදුව ගන්නවා පහලට. දැන් බලනවා 20ට 4 ඒවා කීයද? 20ට 4 ඒවා 5යි 5රක් 4 20යි ඉතුරු. එහෙනම් අපිට පිළිතුරක් එනවා සෙන්ටිමීටර නේද? සෙන්ටිමීටර 5ක් කියලා ඒකකේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි බලමු ඒකකේ මොනවද දීලා තියෙන්නේ කියලා. ඒකකේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඔව් මීටර තියෙන්නේ. ඒකකේ දීලා තියෙන්නේ මීටර. එහෙනම් අපි ඒකකේ තියමු මීටර 5යි. මීටර 5යි. හොඳයි අපි අවසන් කරේ අපි 4 වෙනි ගාන. අපි යම් 5 වෙනි ගාන. බලන්න පස්වෙනි ගාන ත්‍රිජිකෝණාශ්‍රයක දිග පළලට වඩා සෙන්ටිමීටර 20ක් වැඩිය. පොඩ මේකේ අකුරු පොඩයි හෙට මෙට වෙලා තියෙනවා. මොකද ටයිප් කරනකොට ආරංශේ මේ ටයිප් කරගන්න බැරි නිසා ඒක නිසා ඒ ගැන සොසලකා හරින්න කියලා මම දීම කරනවා. ත්‍රිජිකෝණාශ්‍රයක දිග පළලට වඩා සෙන්ටිමීටර 20ක් වැඩිය. එහි පළල සෙන්ටිමීටර 50ක් නම් පරිමිතිය සොයන්න කියලා වෙලා කියනවා. හොඳයි අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. ඔන්න මම මේ මුලින්ම කරන්නේ ඍජුකෝණාශ්‍රය කඳිනවා. දැන් ඍජුකෝණාශ්‍රය නිවරදි වඳින්න ඕනේ මෙන්න මේ විදිහට. මේ බලන්න
ත්‍රිකෝණාසයන් ඉන්නේ. හරි. ත්‍රිකෝණාසයක් ඕගොල්ලෝ නම් අඩි නූල කියලා ලස්සනට අඳගන්න. එතකොට මේකේ මේ මෙන්න මේ මේ පාදවලට කියන සම්මුඛ පාද කියලා. ඔය පාදවලට කියන්නේ මොකද්ද සම්මුඛ පාද? මේ මේ ඉදිරියෙන් තියෙන පාද. සම්මුඛ පාද සමානයි. ත්‍රිකෝණාක්ෂයක ලක්ෂණ දෙකක් ලක්ෂණයක් තමයි. සම්මුඛ පාද සමානයි. දැන් මේ පාදෙට මේක ඉදිරියෙන් තියෙන පාද සමානයි. දැන් මේ පාදෙට මේ ඉදිරියෙන් තියෙන පාද සමානයි. ඒ වගේම තමයි මේ ශීර්ෂයේ කෝණ මෙන්න මේ ශීර්ෂයක්. ඒ කියන්නේ පාද දෙකක් හමු වන තැන අපි හඳුන්වනවා ශීර්ෂයක් කියලා. ශීර්ෂයේ කෝණ අංශක 90ක් වෙනවා. ඔය ත්‍රිකෝණාක්ෂයේ ලක්ෂණ. තව ලක්ෂණ තියෙනවා. අපි ඔය ලක්ෂණ දෙකවත් දැනගන්න ඕනේ. දැන් අපිට කියන්නේ අපි ගාන බලමු පොඩ්ඩක්. ත්‍රිකෝණාක්ෂයක පළල තමයි දීලා තින්නේ ඔව්. ත්‍රිකෝණාක්ෂයක පළල දීලා තියෙනවා සෙන්ටිමීටර 50ක් කියලා. හරි. එහෙනම් අපි සටහන් කර ගන්නවා. දැන් පළල පැත්ත පේනවනේ මේ දිග පැත්ත මේ පළල පැත්ත. එහෙනම් පළල පැත්තේ සෙන්ටිමීටර 50ක් කියලා සටහන් කර ගන්නවා. එතකොට දිග වෙන්නේ පළලට වඩා සෙන්ටිමීටර 20ක් වැඩි. එහෙනම් අපි මොකද කරන්නේ? 50ට දැන් පළල 50යිනේ. දිග ඊට වඩා 20ක් වැඩි. එහෙනම් මම 50ට වැඩි කියලා කියන්නේ එතන එකතු කරනවා. එහෙනම් 50ට 20ක් එකතු කරාම එනවා 70ක්. එහෙනම් ඔන්න දිගාව සෙන්ටිමීටර 70ක් කියලා ආවා. දැන් එහෙනම් අපි දාගමු මේක අපෙන් අහන්නේ පරිමිතිය. එහෙනම් මෙතන 50 නම් මේ පාදෙත් 50යි. හරි? මෙතන පාදෙත් 70යි. දැන් මේ සම්මුඛ පාද සමානයි කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් අපෙන් අහන්නේ පරිමිතිය. එහෙනම් අපි මේකද කරන්න ඕනේ. මේකේ වටේ දිග එකතු කරනවා. එහෙනම් අපි පිළිවෙලට ලියාගමු. අපි පහළට කියලා එකතු කරමු නේ. 70යි මේ පැත්තෙන් පටන් මෙතන ඉඳන් මෙතනට 70යි. ඊළඟට මෙතන ඉඳන් මෙතනට 50යි. ආපහු මෙතන ඉඳන් මෙතනට 70යි. ආපහු මෙතන ඉඳන් මෙතන පටන් ගන්න තැනට මේනවා 50යි. දැන් ওই ටික එකතු කරනවා. එකතු කරලා නිවරදිව එකතු කරලා ඒකකයක් නිවරදිව කියන්න ඕනේ. මේ බලන්න බිඳුවයි 7යි 5යි එකතු කරාම 7ට 5ක් එකතු කරාම 12යි. 12යි 7යි 19යි. 19ට 5ක් එකතු කරන්න 24ක් එනවා. එහෙනම් මම සටහන් කර ගන්න ඕන 24යි කියලා. ඒකකේ දානවා සෙන්ටිමීටර. හොඳ අපි ඊළඟ ගානට යන්න. පාන් ගෙඩියක මිල රුපියල් 64කි. ඉන්ධන මිල වැඩිවීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 25කින් වැඩි විය. ඔන්න වෙලා තියෙනවා වෙනම කතාවක් කියනවා. පාන් ගෙඩියක මිල 64ක් කියලා එක් අවස්ථාවක් කියනවා. ඊට පස්සේ කියනවා මේක ඉන්ධන මිල වැඩි වෙලා නිසා පාන් ගෙඩිය රුපියල් 25කින් වැඩි. පාන් ගෙඩි දෙකක මිල අහන්න අපෙන් කීයදද? හොඳයි. අපි ගාන හදමු. හොඳයි. අපිට ගාන කියනවා පාන් ගෙඩියක මිල අපි සටහන් කරගන්න ඕන පාන් ගෙඩි එකක් කීයද? රුපියල් 64යි. මොන අපි එක සටහනක් දාගත්තා. පාන් ගෙඩි එක 64යි. දැන් අපිට කියනවා පාන් ගෙඩි එක 64යි. දැන් තව කතාවක් කියනවා ඉන්ධන මිල වැඩිවීම නිසා ඒ රුපියල් 25කින් වැඩි වෙලා. එහෙනම් නව මිල කීයද? නව මිල. හරිද? නව මිල. දැන් පාන් මිල පාන් ගෙඩි අලුත් මිල 64ට 25ක් එකතු කරමු. නේද? 64ට 25ක් එකතු කරනවා. එහෙනම් එකතු කරමු. 5යි 4යි 9යි 6යි 2යි 8යි. එහෙනම් ඔන්න පාන් ගෙඩියක මිල එනවා රුපියල් 89ක්. දැන් අපෙන් අහන්නේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ පාන් ගෙඩි දෙකක මිල. පාන් ගෙඩි දෙකක මිල. එහෙනම් මට සිද්ධ වෙනවා මේ 89 ඒවා දෙකක් ගන්න නේ. 89 ඒවා දෙකක් ගෙවන්න සිද්ධ වෙනවා පාන් ගෙඩි දෙකක් ගන්න. එහෙනම් මට එක්කෝ කරන්න පුළුවන් 89 ව දෙකක් එකතු කරන්න පුළුවන්. හරි? එකතු කරලා උත්තරය ගන්නත් පුළුවන්. 89 දෙකෙන් ගුණ කරලා උත්තරය ගන්නත් පුළුවන්. මම 89 ව දෙකක් එකතු කරලා ගන්නම්කෝ. 9යි 9යි 18න් 8 දානවා එකක් ඉතුරු. 8යි 8යි 16යි මේකත් එක 17යි. එහෙනම් පාංගෙඩි දෙකක මිල එනවා රුපියල් 178. පාංගෙඩි දෙකක මිල එනවා රුපියල් 178ක් එන්නේ. රුපියල් 178ක් එන්නේ. හොඳයි අපි ඔය අවසන් කරේ 5 වෙනි ගාන. අපි යන් 6 වෙනි ගාන. හොඳයි 6 වෙනි ගානේ තියෙන පරිමිතිය සොයන්න තියෙන ගානක්. පරිමිතිය සොයන්න තියෙන ගානක් තියෙන්නේ. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. අපි මුලින්ම මේ ගාන ඇඳගමු. පරිමිතිය කියන එක ඔයගොල්ලෝ දන්නවා යම් තරමකට හරි දැන් අවබෝධයක් තියෙනවා. පරිමිතිය කියලා කියන්නේ
අපිට දීලා තියෙන තල රූපේ වටේ දිග. ඒ කියන්නේ වටේ තියෙන පාදවල නැත්නම් ඒ සංගුණම සංගුප්ත රූපයක පාදවලින් වට වෙලා තියෙන දිග. නැත්නම් දුර කීයද කියලා ගන්න එක තමයි මේ පරිමිතිය කියලා කියන්නේ. හොඳ අපි ගාන හදමු. හොඳ මේ ගානේ දීලා තියෙන මං ගානේ අඳගත්තා. මේකේ දීලා තියෙනවා මේ එක පාදයක් දීලා තියෙනවා මීටර 2යි සෙන්ටිමීටර 45යි කියලා දීලා තියෙනවා. මේ පාදේ දීලා තියෙනවා මීටර 3යි සෙන්ටිමීටර 25යි කියලා. දැන් මට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මේ පාදෙන් මෙතන අපිට මේ පාද දෙක මෙන්න මේ පාදවල දීලා නැහැ. නේද? ওই පාදවල දීලා නැහැ. මට පුළුවන් මෙහෙම කරන්න. මේ පාදය මෙන්න මේ පාදේ පොඩ්ඩක් මෙහෙම උඩට මේ උසලා අමිනවා. දැන් බලන්න. එතකොට මේ කොටසේ දෙකේම දිග වෙන්නේ මීටර 3යි සෙන්ටිමීටර 25යි. මීටර 3යි සෙන්ටිමීටර 25යි. ඒ වගේම දැන් මට මේ පැත්තේ මේ කොටස මෙහෙට දික් කරලා අඳින්න පුළුවන්. මොනවද අඳින්න පුළුවන්? එතකොට ඔයගලන්ට පැහැදිලි මෙන්න මේ කොටස් මෙන්න මේ දිගම තමයි වෙන්නේ මේකයි මේකේ දිග. එහෙනම් මම සටහන් කරගන්නවා මීටර 2යි සෙන්ටිමීටර 45යි. දැන් ඔයගලන්ට තියෙන්නේ වටේ ටික එකතු කරලා ගන්න. එහෙනම් පරිමිති ස්වයන් මේ ටික එකතු කරන්න වටේ දිග එකතු කරන්න. අපිට පුළුවන් මීටර 3ේවත් දෙකක් තියෙනවා මීටර 2යි 40 සෙන්ටිමීටර 45ේවත් දෙකක් තියෙනවා. එහෙනම් ඕන මම එකතු කරනවා. මුලින්ම ලියනවා මීටර 3ේවත් මීටර 3යි සෙන්ටිමීටර 25ේවත් දෙකක්. එහෙම හොඳයි. මීටර 3යි සෙන්ටිමීටර 25ේවත් දෙකක් තියෙනවා. හරි. ඊළඟට කවෝ දෙකක් ලියා ගන්න. ඊළඟට මීටර 2යි සෙන්ටිමීටර 45ේවත් දෙකක් තියෙනවා. පහළට එකතු කරමු. නිවරදිව එකතු කරමු. 5 10 15 20 දෙකෙන් බිංදුව දානවා දෙකක් ඉතුරු මේ ඉත්‍රියව උඩින් දාගෙන ඉන්නේ ඉතාලම දෙකක් වෙනවා 4යි 4යි 8යි 8යි 2යි 10යි 10යි 2යි 12යි මෙතන 12යි 2යි 14යි නේද 4 දානවා එකක් ඉතුරු දැන් බලමු අපි මේ පැත්තට එන්නේ ඉස්සලා මේ පැත්ත එකතුව හරියද කියලා නැවත සැරයක් 5 10 15 20 උන බිංදුව දානවා දෙකක් ඉතුරු 2 4 6 6යි 4යි 10යි 14යි හරි නේද අතර දැම්ම එකක් ඉතුරු. දැන් මේ දෙක එකතු කරනවා මේ 3යි 3යි 6යි 6යි 2යි 8යි 8යි 2යි 10යි. 10යි මේ උඩ එකත් එක්ක කොටා. එහෙනම් ඔන්න උත්තරයක් ආවා මීටර 11යි සෙන්ටිමීටර 40යි. අපිට උත්තරයක් එනවා මීටර 11යි සෙන්ටිමීටර 40යි කියලා උත්තරයක් එනවා. හොඳයි අපි 7 වෙනි ගානට අවධානය යොමු කරමු. හොඳයි. ඒකෙත් අපිට තියෙන්නේ පරිමිතිය සොයන්න කියලා තියෙන්නේ. හරි. ඒකෙත් තියෙන අපිට පරිමිතිය හොයන්න කියලා අපි බලමු ඒක කොහමද පරිමිතිය හොයන්න කියලා මම ඒ රූපසටහනත් ඇඳ ගන්නවා ඒක තනි කර තියෙන්නේ සෙන්ටිමීටර වලින් විතරයි ඕගලන්ට පහසු වෙන්න හොඳයි අපි බලමු මේකේ පරිමිතිය හොයන්නේ කොහොමද කියලා දැන් ඔකට දන්නවා මේ පාදයේ දිග සෙන්ටිමීටර 5යි කියලා දන්නවා හරි දැන් මේ පාදයේ දිග 5යි ඒ කියන්නේ දැන් මේ පාදයේ දිගට සමාන කොටස් තුනක් තියෙනවා දැන් මෙන්න මේ කොටසයි මේ කොටසයි මේ කොටසයි හරි ඒ පාද දිගට සමානයි නේ දැන් මෙන්න මේ කොටසයි මෙන්න මේකයි ඒ පාද දිගට සමාන ඕනනම් බලන්න පුළුවන් මේක මේ උඩට එක් කරලා මෙහෙම ඇඳොත් එහෙම දැක්කද සෙන්ටිමීටර 5ක් වෙනවා නේද එහෙනම් අපි එකපාරම දා ගන්නවා සෙන්ටිමීටර 5යි දැන් මේ පැත්ත දෙක නම් මේ පැත්තෙත් දෙකයි දැන් මෙතන තියෙනවා තව කැලි දෙකක් මෙන්න මේ කොටසයි මේ කොටසයි මේ දෙක අමතක වෙන්න පුළුවන් මෙතන සෙන්ටිමීටර එක නම් මෙතනත් සෙන්ටිමීටර 1යි දැන් අපිට තියෙන්නේ පරිමිතිය හොයන්න ওই කොටස් ටික එකතු කරන්න තියෙන්නේ එහෙනම් අපි එකතු කරමු පහේවා දෙකක් තියෙනවා නේ පහේවා දෙකයි පහේවා දෙකයි ඊළඟට දෙකේවා දෙකයි දෙකේවා දෙකයි එකේවත් දෙකක් තියෙනවා මේක අපි තනි සංඛ්‍යාවක් නෙදී ඉලක්කන්නේ තියෙන අපි එකතු කරමු 5යි 5යි 10යි 10යි 2යි 12යි 12යි 2යි 14යි 14යි 2යි 16යි එහෙනම් උත්තරයක් එනවා සෙන්ටිමීටර 16. ඉතාලම ලේසි ගානක්. අමාරු නෑ. මේකේ යන සිද්ධාන්තය දැනගත්තා නම් හරි. ගාන හදා ගන්න පුළුවන්. ඔයාලා මේ අමතක වෙන කොටස් දෙක තමයි මෙන්න මේ කැල්ලි. මෙන්න මේ කැ කොටස් දෙක අමතක වීම නිසා මේ ගොඩක් අයට ඉන්නේ 14. හරි. ඒක නිසා ගාන ලේසි වගේ තෙවුනට මේකේ ගොඩාක් ළමයට මේක වරදිනවා. ඒකොට මෙතන 2යි මෙතන 2යි මේකත් ගන්න
මේ පාදෙත් දැන් දන්නව ගන්න මෙතන මෙහෙම උස්සලා ගන්න පුළුවන් මේ පාදේ ඒ කියන්නේ එතකොට සෙන්ටිමීටර 5යි අමතක වෙන කොටස් දෙක තමයි ඔය දෙක හරි හොඳයි අපි ඊළඟ ගන්නට අවධානය යොමු කරමු මල්ලි ළඟ රුපියල් 100ක් තිබේ මා ළඟ මල්ලිට වඩා රුපියල් 30ක් ඇත අපි ගහන බලමු මේ මේ කියන තොරතුරු සටහන් කරගෙන ඉඳලා අපි බලමු අවසානට ගාන අහන්නේ මොකද්ද කියලා දැන් මගේ දැන් මල්ලි ළඟ රුපියල් 100ක් තියෙනවා මා ළඟ ඊට වඩා රුපියල් 30ක් තියෙනවා දැන් මා ළඟ තියෙන මුදල හොයාගන්න එපා මුලින්ම එහෙනම් අපි මේ විදිහට අපි හදමු මෙන්න මල්ලි ළඟ තියෙන මුදල මල්ලි ළඟ හරි මල්ලි ළඟ තියෙනවා රුපියල් 100ක් මම ඒකගේ පස්සේ දානවා හරි මා ළඟ තියෙන මල්ලිට වඩා රුපියල් 30ක් වැඩි එහෙනම් කීයද තියෙන්නේ මල්ලිගාව රුපියල් 100ක් තියෙනවා නම් මට ඊට වඩා වැඩි 30ක් තියෙනවා එහෙනම් මා ළඟ තියෙන මුදල රුපියල් 130යි මම ඒකට අන්තිමටම දානවා හරි බලමු අපිට මොකද්ද මේ ගානේ කියන්නේ කියලා අපි දෙදෙනා ළඟ ඇති මුළු මුදලින් පාංගිරි දෙකක් ගත හැකිය අපි දෙදෙනා ළඟ තියෙන මුළු මුදල වියදම් කරලා පාංගිරි දෙකක් ගන්න පුළුවන්. හරි. දැන් වියදම් කරමු බලන්න අපි දෙදෙනා ළඟ තියෙන මුළු මුදල. දැන් අපි දෙදෙනා ළඟම ඇති මුළු මුදල හොයන්න අපි කොහොමද කරන්න ඕනේ? මේ දෙක එකතු කරනවා. 0යි මෙතන එනවා 3ක් නේද? 0වට 3ක් එකතු කරාම 3යි 1යි 1යි 2යි. එහෙනම් අපි දෙදෙනාම ළඟ තියෙන රුපියල් 230ක්. හරි. 230ක් තියෙනවා. ওই 230 වියදම් කරලා පාංගිරි දෙකක් ගන්න පුළුවන්. දැන් අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? පාන් ගෙඩියක මිල සොයන්න කියලා තියෙනවා. හරි මේ දෙකම විදං කරලා ගන්න පුළුවන්. පාන් ගෙඩි දෙකක්. එහෙනම් අපෙන් ගන්න එකක මිල කීයද? එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති දෙකක් 230යි නම් එකක් හොයන්න මොකද කරන්න ඕනේ? 230 දෙකෙන් බෙදන්න ඕනේ නේද? එහෙනම් 230 දෙකෙන් බෙදනවා. එහෙනම් මම බෙදනවා 230 දෙකෙන් බෙදනවා. 230 දෙකෙන් බෙදනවා. මේ බලන්න දෙකට දෙකේවා එකයි එක් වරක් දෙක දෙකයි ඉතුරු නැහැ මේ තුන ගන්නවා පළලෙන් තුනට දෙකේවා එකයි එක් වරක් දෙක දෙකයි ඉතුරුයි එකක් මේ බිංදුවත් ගන්න පළලෙන් 10ට දෙකේවා කීයද 5යි 5 වරක් දෙක 10යි ඉතුරුයි නැහැ එහෙනම් ඔන්න පාන් ගෙඩියක මිල එනවා රුපියල් රුපියල් කියලා එකකේ දාන්න ඕනේ රුපියල් 115යි 7 වෙන් කරලා තියෙන්න ඕනේ රුපියල් 115යි 7 වෙන් කරලා තියෙන්න ඕනේ හොඳයි අපි අවසාන ගානට අවධානය යොමු කරමු ඒක කියන්නේ පාන් ගෙඩි එකක් සහ සෙමන්ටින් එකක් මිලදී ගැනීමට රුපියල් 250ක් වැය වෙනවා හරිද අපි ඔක සටහන් කරගන්න ඕනේ පාන් ගෙඩි එකයි සෙමන්ටින් එකයි රුපියල් 250යි අපි සටහන් කරගෙන ඉමු ඉතුරු කොටස් බලන්න ඉස්සලා මේ බලන්න පාංගෙඩි එකයි මම අඳිනවා පාංගෙඩියක් උන්න මෙන්න මේ විදිහට පාං මොන පාංගෙඩි එකයි සෙමන්ටින් එකයි මේ වගේ සෙමන්ටින් එකයි ඔය සෙමන්ටින් එකක් ගන්න අපිට යනවා රුපියල් 250 මේ දෙකටම යන වියදම තමයි රුපියල් 250 මොන අපි සටහන් කරගන්නවා හැමතිස්සෙම ඌ වගේ පොඩි රූප සටහනක් මාර්ගෙන් හරි මොනවා හරි ක්‍රමයකින් දීලා තියෙන ගාන සටහනක් දාගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපිට අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරි දැන් බලමු අපි ඊළඟට කියන්නේ මොකද්ද කියලා. ඊළඟට කියනවා පාංගෙඩි දෙකක් සහ සෙමන්ටින් එකක් මිලදී ගැනීමට රුපියල් 300ක් වැය විය කියලා. හරි. ඒකත් අපි අඳ ගන්නවා. පාංගෙඩි දෙකක්. පාංගෙඩි දෙකක්. මේ කියන්නේ මෙන්න මෙහෙම නේ. පාංගෙඩි දෙකක්. ඔන්න පාංගෙඩි දෙකයි සමන්ටින් එකයි එහෙනම් මේ ටික ගන්න රුපියල් 300ක් වැය කරනවා රුපියල් 300ක් වැය වෙනවා හරි අපෙන් අහන බල ප්‍රනෝද අහන ප්‍රශ්න බලමු පාන් ගෙඩියක මිල අහනවා සමන්ටින් එකක මිල අහනවා රයිට් අපි ඒ ටික උත්තර ලියලා ඊට පස්සේ ප්‍රශ්න බලමු දැන් ඕගලන්න පේනව ඇති. දැන් මෙතන පාංගෙඩියයි සෙමන්ටින් එකයි 250. මෙතන පාංගෙඩි දෙකයි සෙමන්ටින් එකයි. දැන් මේ බලන්න. බලමු මෙතන පොඩ්ඩක් අකලම්. මේ පැත්තේ පාංගෙඩියද මේ පැත්තේ පාංගෙඩියයි.
මේ සෙමන්ටින් එකට මේ සෙමන්ටින් එක ගියාම එකයි වැඩිපුර තියෙන්නේ. ඒ පාංගෙඩිය විතරයි. එහෙමනම් මෙතන වැඩි වෙලා තියෙන්නේ පාංගෙඩියක මිල විතරයි නේද? ඔලන පේනවා. මෙතන අපි මේ මේ පැත්තේ රූප දෙක මේ මේ විදිහට කපලා දැම්මම පස්සේ වැඩි වෙලා තියෙන්නේ පාංගෙඩියක මිල විතරයි. එහෙනම් අපි පාංගෙඩියක මිල හොයන්න මොකද කරන්න ඕනේ? පාංගෙඩි එකක මිල හොයන්න මේ 300 මේ 250 අඩු කරලා ගන්න. එතකොට වැඩි වෙච්ච ගාන නේ නොයි. 300 නේද? 300 250 අඩු කරමු. ඔන්න එහෙනම් එනවා 0.1 නේද? මේ පැත්තේ එකක් ඉල්ල ගන්නවා. එතකොට මෙතන 2යි මෙතන 10 වෙනවා. 10න් 5යි. මෙතන 2න් 2ක් 0. ඔන්න එහෙනම් පාංගෙඩියක මිල එනවා රුපියල් 50යි. නේද? පාංගෙඩියක මිල එනවා රුපියල් 50යි. මම ඒකේ මේ හරියටම මෙතන උත්තරේ ලියන්නම් මේ මෙතන පාංගෙඩියක මිල අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. එහෙනම් පාංගෙඩියක මිල එනවා රුපියල් 50යි 7 නැහැ. ඔන්න වෙන් කරා. right පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලිව්වා පාංගෙඩියක මිල දැන් ඊට පස්සේ අහනවා 17 එකක මිල කීයදියා දැන් පාංගෙඩියක් 50යි නේ ආ මේක 50යි අපි දැන් දීලා තියෙනවනේ මෙතන පාංගෙඩියක් ඔන්න 50යි කියලා අපි දාගත්තා පාංගෙඩියක් 50යි දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ පාංගෙඩියයි 17 එකයි දෙකම එකව වෙලා තමයි මේ 250යි හැදිලා තියෙන්නේ එහෙනම් 17 එකක් කීයද 17 එකක් වෙලා තියෙන්නේ කීයද මේ 250න් මේ පාංගෙඩි අඩු කරා නම් හරිනේ 250න් අඩු කරනවා 50 එතකොට එනවා 17 එකක් එනවා කීයද 0.5යි 5යි 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 ගාම 0.5යි මෙතන 2යි එහෙනම් රුපියල් 200ක් එනවනේ 17 එකක මිල එනවා රුපියල් 200ක් දැන් ඊළඟට අහන ප්‍රශ්නේ මොකක්ද බලමු අපි මොකක්ද අහන ප්‍රශ්නේ කියලා මොන මතක තියාගන්න එහෙනම් පාංගෙඩියක් 50යි 17 එකක් 200යි අපෙන් අහනවා පාංගෙඩි 4ක් සහ 17 දෙකක මිල මිලදී ගැනීමට වැය වන මුදල. හොඳයි අපි ගණනය කරමු. අපි දැන් මතක තියාගන්න ඕනේ පාංගෙඩියක් රුපියල් 50යි 17 එක රුපියල් 200යි කියලා. පාංගෙඩි 4ක් සහ 17 දෙකක් එනම් පාංගෙඩියක් කියදාවේ රුපියල් 50යි. එනම් පාංගෙඩි 4ක් ගන්න යනවා 50 ව 4ක්. 50 ගුණ කිරීම 4 නේ. 4 වරක් 0.1යි 4 වරක් 20යි. එහෙනම් රුපියල් 200ක් යනවා. පාංගෙඩි 4ක් ගන්න රුපියල් 200ක් යනවා. 17 දෙකක් ගන්න ඕනේ. 17 එකක් කියන්නේ රුපියල් 200යි. එහෙනම් 200 ව දෙකක් යනවා. එහෙනම් දෙවරක් 0.1යි දෙවරක් 0.2යි දෙවරක් 2 4යි. එහෙනම් රුපියල් 400ක් යනවා. 17 එකක් ගන්න. 17 දෙකක් ගන්න. දැන් අපෙන් අහන්නේ පාංගෙඩි 4යි 17 දෙකකට යන මුළු වියදම. අපි සිද්ධ වෙනවා මේ දෙක එකතු කරන්න. 400ට මේ 200 මම එකතු කරනවා. එක ප්‍රාම 0.1 0.2යි මෙතන 0.1 0.2යි 4යි 2 6යි. විදිහට අපිට තියන්න පුළුවන් සත්වයෙන් කළා. රුපියල් 600ක් එනවා. රුපියල් 600ක් එනවා. හොඳයි අපි අද සාකච්ඡා කරා ශිෂ්‍යත් විභාගයේට ඉතාම වැදගත් ගණිත ගැටලු 10ක් කතා කරා. ඕගොල්ලන් මේකේ මේ මේ ගණිත ගැටලු පිළිබඳ යම් තවත් ගැටලු තියෙනවා නේද? ඒ කියන්නේ අපි හිතමුකෝ මේ ගැටලුවක් සුළු කරන ආකාරය ඕගොල්ලන් තේරෙන්නේ නැත්තම් අපිට ඒ බව දන්වන්න ඕගොල්ලන් පුළුවන් කමෙන්ට් කරලා එතකොට ලයික් කරලා ඒ පිළිබඳ ඔගොල්ලෝ ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපේ මේ YouTube channel එක subscribe කර නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කර තබා ගන්න. ඔයගලන්ට නිරතුරුවම අපේ නිරතුරුවම අපි ශිෂ්‍යත්වය සඳහා ගණිත ශිෂ්‍යත්වයේ ගණිත ගැටලු සඳහා වීඩියෝ ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන. ඒ අලුත්ම වීඩියෝ එකක් update කරපු ගාම ඔයගලන්ට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් ඉක්මනින්ම. තවත් මෙවැනි ගැටලු කීපයක් සමගින්ම මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ හමු වෙන්න. එහෙනම් අපි දැන් නතර කරමු. ආයිබෝවන්.